කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මං ලස්සන කතාවක් අරන් ආවා මං අද කතාව පටන් ගන්නෙ මෙන්න මෙහෙම මම මේ ළඟ දවස කැලේ පොඩි රවුමක් දානකොට සිංහෙක්ව හම්බුණා ඔයාලා දන්නේ නැති වුණාට මට සත්තුත් එක්ක කතා කරන්න පුළුවන් පොඩි බලයක් තියෙනවා හොඳේ ඉතින් මට ඒ සිංහයා කිව්වා පොරගේ කැලේ වුණ පට්ට කතාව ඉතින් මං අද ඇවිල්ලා ඉන්නේ සිංහයා කිව්ව ඒ කතාව ඔයාලට කියන්න ආමුනේ ඉතින් ඔයා අපේ ටීම් එකට අලුත් කෙනෙක් නම් subscribe button එක ඔබන්න අමතක කරන්න එපා ඔන්න එහෙනම් කතාව මේ කතාව ලස්සන කැලේ ඇතුලේ වුණ කතාව. දවසක් කැලේ ඉන්න සත්තු ඔක්කොම එක තැනකට එකතු වුණා. ඒ තැන තමයි කැලේ රජා සිංහයා ඉන්න කන්ද ළඟට. මේ හැමෝම එකතු වෙලා තියෙන්නේ සිංහයාගේ පවුලට අලුතෙන් එකතු වුණ සමාජිකයව බලන්න. එයා තමයි සිම්බා. අනාගතේ කැලේ රජ වෙන්න ඉන්න කෙනා. සත්තු සිම්බාව දැක්ක විතරයි සතුටින් කෑ ගහන්න උඩ පයින්න පටන් ගන්නවා. අපි දැන් කතාව පොඩ්ඩක් වෙන පැත්තකට අරන් යමු. මේ සිංහයාගේ පවුලේ ඉන්නවා ටිකක් දරුණු සිංහෙක්. එයා ජීවත් වෙන්නේ පවුලෙන් ඈත් වෙලා. එයා තමයි ස්කා රජතුමාගේ සහෝදරයා. මෙයා ගුහාව ඉඳගෙන කෑමට ගන්න මීයේ කල්ල ගන්න ගමන් හිටියේ. හැබැයි ඒක පාට මෙතෙන්ට එනවා රජතුමාගේ පණිවිඩ කරුවේ. එයා තමයි මේ සාසු කියන කුරුල්ලා. ස්කාට් යාගේ කෑම එක නැති වෙච්ච ඉඳන් මේ කුරුල්ලව මරාගෙන කන්න හදනවා. එතකොට මෙතෙන්ට එනවා රජතුමා මුෆාසා. රජතුමා ඇවිල්ලා තියෙන්නේ සිම්බගේ උත්සවයට ආවේ නැත්තේ ඇයි කියලා අහන්න. හැබැයි ස්කා මුෆාසව ගණන් ගන්නේ නැහැ. මුෆාසට මේකට හොඳටම තරහා යනවා. හැබැයි ස්කා දන්නවා මුෆාසත් එක්ක හැපිලා එයාට දිනන්න බෑ කියලා. ඒක නිසා පොර එතනින් හිමීට මාරු වෙලා යනවා. ඕගොල්ලෝ දන්නවනේ රජුරුව ළඟ පුරෝහිත කියලා කෙනෙක් ඉන්නවා කියලා. මුෆාස ළඟත් එහෙම කෙනෙක් ඉන්නවා. එයා වඳුරෙක්. එයාගේ ගෙදර තමයි මෙන්න මේ ගහ. ඉතින් මෙයා ගහට වෙලා ඉන්නකොට එයා දකිනවා චූටි චූටි සත්තු වර්ගයක් එහෙ මෙහෙ යනවා. ඒ සත්තු ටිකව එකතු කරලා ගහේ එක තැනකින් තියලා ඩස්ට් එකක් ඒ සත්තු ඉන්න පැත්තට පිඹිනවා. ඒ සත්තු ටික ගියාම ගහේ මතුවෙන්නේ සිම්බගේ රූපයක්. මේක දැක්ක වඳුරා හරිම සතුටින් ගහ උඩට ගිහිල්ලා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. දැන් සිම්බා ලොකු වෙලා. මෙයා දැන් දඟ කාර කොළු පැටියෙක්. සිම්බා තාත්තා ළඟට ගිහිල්ලා එයාව ඇහැරව ගන්නවා. මොකද අද සිම්බව කැලේ පෙන්නන්න එක්කන් යනවා කියලා තාත්තා පොරොන්දු වෙලා. මුෆාසත් ඔන්න උදේ පාන්දර හෙන අමාරුවෙන් නැගිටලා සිම්බත් එක්ක කැලේ පැත්තට යන්න පටන් ගත්තා. හැබැයි සිම්බට ඕන කැලේ බලනවට වඩා සෙල්ලම් කරන්න. මුෆාසා නම් යන්නේ කැලේ පැත්තට නෙමෙයි. එයා සිම්බවත් එක්කගෙන කන්ද මුදුනට යනවා. කන්ද මුදුන ඉදන් සිම්බ කියලා දෙනවා මෙතන ඉඳන් පේන හිරු එළිය වැටෙන හැම තැනක්ම අපේ රාජ්‍ය කියලා. රජ කෙනෙක්ගේ පාලන කාලේ ඉර වගේ ඇති වෙලා නැති වෙලා යනවා. ඒ වගේ මුෆාසයි කාලයක් දවසක ඉවර වෙලා යයිලු. ඊට පස්සේ සිම්බා අලුත් රජෙක් හැටියට පත් වෙයිලු. සිම්බා අහනවා එතකොට මේ ඔක්කොම අයිති එයාටද කියලා. මුෆාසා එතකොට කියනවා මේවා කාටවත් අයිති නැහැ. හැබැයි මේවා ආරක්ෂා කරන එක සිම්බගේ වගකීමක් කියලා. හැබැයි කැලේ අඳුරු පැත්තට සිම්බට යන්න එපා කියලා කියනවා. ඔන්න ඊට පස්සේ මුෆාසා සිම්බව එක්කන් යනවා කැලේ පෙන්නන්න. මෙහෙම ඇවිදන් යනකොට සාසු වෙනවා මෙතෙන්ට. එයා කැලේ ඇතුලේ වුණ දේවල් වාර්තා කරන්න ඇවිල්ලා. සාසු ඒව ටික වාර්තා කරන අතරේ මුෆාසා කියනවා සිම්බට ෂේප් එකේ ගිහිලා සාසුව අල්ලගන්න කියලා. සිම්බත් ඔන්න හිමීට හිමීට කුරුමානම් අල්ලල්ල ගිහිලා එකපාරට පැනලා සාසුව අල්ලගන්නවා. සාසුටත් මේකට මල පැනලා ඉක්මනට එතනින් යනවා. තාත්තටයි පුතාටයි මේ වැඩේට හෙනම සතුටුයි. හැබැයි ගියාට වඩා ඉක්මනට සාසුව ආපහු එනවා. ඒ මොකද කැලේ ඇතුළට හයිනල සෙට් එකක් ඇවිල්ලා සතුන්ව දඩයන් කරනවලු. මුෆාසා මේක ඇහුව ගමන් ඉක්මනට ඒ පැත්තට දුවන්න පටන් ගන්නවා. සිම්බත් ඒ පස්සෙන් දුවන්න හැදුවට මුෆාසා කියනවා යාට ගෙදර යන්න කියලා. හැබැයි සිම්බා ඒක අහන්නේ නැතුව පස්සෙන් යන්නමයි හදන්නේ. සාසු මැද්දට ඇවිල්ලා සිම්බව ඔන්න ගෙවල් පැත්තට ඇව්වා. සිම්බත් ඔන්න හිමීට හිමීට ගෙවල් පැත්තට ආවා. සිම්බා දකින්න පොඩි කුරුමිනියෙක් ගලක් උඩට වෙලා ඉන්නවා. සිම්බා හිමීට හිමීට ගිහිල්ලා ඌව අල්ලගන්න හදනවා. හැබැයි ඉතින් ඌ පියාඹල යනවා. සිම්බත් කුරුමිනිය පස්සෙන් කල් තලාව උඩටම යනවා. මෙහෙම යනකොට සිම්බට හම්බෙනවා ස්කාව. සිම්බා යාළඟට ගිහිල්ලා කියනවා තාත්තා යාට මුළු රාජධානියම පෙන්නුවා කියලා. ස්කානවා කැලේ අඳුරු පැත්ත පෙන්නුවද කියලා. සිම්බා කියනවා තාත්තා කිව්වා කවදාවත් එහාට යන්න එපා කිව්වා කියලා. හැබැයි ස්කා සිම්බට එහෙට යන්න හිතන දේවල් වගේක් සිම්බාගේ ඔළුවට දානවා. ස්කාගේ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා වගේ. සිම්බා අම්මලා ඉන්න තැනට දුවගෙන එනවා. මෙතන ඉන්නවා නාලා කියලා පුංචි කෙල්ලෙක්. එයාට කියනවා අපි ඉක්මනට යමු කියලා. හැබැයි එයාගේ අම්මයාව නාවන ගමන් ඉන්නේ. සිම්බාගේ අම්මත් එයාව අල්ලගෙන නාවන්න පටන් ගන්නවා. හැබැයි සිම්බා එයාට තනියම නාගන්න පුළුවන් කියලා කෙල්ලත් එක්කන් එතනින් පැන ගන්නවා. හොඳම වැඩේ කියන්නේ මේ දෙන්නට තනියම යන්න වෙන්නේ නැහැ. සාසුත් එක්කන් තමයි යන්න වෙන්නේ. සිම්බා මේ යන්න හදන්නේ කැලේ අඳුරු පැත්තට. හැබැයි සාසුත් එක්ක මේක කරන්න බෑනේ. ඒක නිසා දෙන්න කොහොම හරි සාසුව මගහැරලා කැලේ අඳුරු පැත්තට යන්න පටන් ගත්තා.
අඳුරු පැත්තක් කිව්වට ඒක කනත්තක් වගේ සත්තුන්ගේ ඇටකටු හැමතැනම සිම්බා මේ පැත්තට දුවන්න පටන් ගත්තා නාලා නම් එච්චර කැමති නෑ මේ තැනට මේ දෙන්න එතන තිබ්බ ගුහාවක් ඇතුළට යනවා මේක හරිම බය හිතෙන තැනක් ඔන්න එක පාටම මේ ගුහාව ඇතුළේ ඉඳන් හයිනලා එළියට එන්න පටන් ගන්නවා ඇත්තටම මේ තැන ඇවිල්ලා හයිනලායි ගෙදර ඒකයි මුෆාසා මේ පැත්තට යන්න එපා කියලා තියෙන්නේ හයිනලා දැන් මේ දෙන්නව වට කරන් ඉන්නේ දැන් මොකද කරන්නේ හයිනලගෙත් ඉන්නවා නායකෙක් නායකෙක් කියවට නායිකාවක් සෙන්සි කියලා වෙලාවට මෙතෙන්ට සාසු වෙනවා සාසු කියනවා සිම්බාව මැරුවොත් මුෆාසා ඔයාලගේ ඔක්කොම විනාශ කරලා දායි කියලා හැබැයි සෙන්සි ඒක අහන්නේ එයා සිම්බා ගැඟට පයින්න හදනකොටම සාසු එයාගේ මූණට කොටනවා මේක ඇසේ සිම්බයි කෙල්ලයි එතන තිබ්බ ගුහාවක් ඇතුළට රින්ග ගන්නවා ගුහාවස්සෙන් දුවලා දුවලා එළියට ආවත් පැන ගන්න අමාරුයි මොකද මෙතන හයිනලා හෙන ගොඩක් ඉන්නවා සිම්බා එකපාරටම ගොරවන්න පටන් ගන්නවා හැබැයි ඉතින් ඒ කෙරවිල්ලට බය හිතෙන්නේ නැහැ මොකද මෙයා තාම පොඩි ළමයෙක්නේ හැබැයි කොල්ල වැඩේ අතරින්නේ නැහැ ආයේ පාරක් ගොරවනවා අන්න ඒ පාර නම් පැත්තම දෙදරලා යන සද්දයක් ආවා හයිනලා ටිකත් ඔක්කොම බය වුණා හැබැයි ඒ සද්දේ සිම්බගේ නෙමේ මුෆාසාගේ මුෆාසා ඇවිල්ලා හයිනල්ට කෙලවලා ෂෙන්ෂිට කියනවා කවදාවත් සිම්බගේ ඇඟට අතක් තියන්න බෑ කියලා ෂෙන්ෂිත් ඔළුව නමල කියනවා කවදාවත් සිම්බට අතක් තියන්න නැහැ කියලා මුෆාසා කට්ටියවත් එක්කන් ගෙදර යනවා සිම්බා නම් හොඳටම බය ඉන්නේ ඇයි දැන් ඉතින් බැනුන් අහන්න වෙයිනේ කරපු වැඩේට හැබැයි මුෆාසා බැන්නේ නැහැ සිම්බා කරපු වැඩේ ගැන යාට තේරුම් කරලා දුන්නා මේ ඇස්සේ ස්කා යනවා හයිනලව හම්බෙන්න එයා හදන්නේ හයිනලත් එක්ක එකතු වෙලා මුෆාසාව මල්ලා රජකම යාට ගන්න එහෙම රජකම ගන්න හයිනලා උදව් කළොත් ඇති වෙන්න කැලේ දඩයම් කරන්න මෙයාලට ඉඩ දෙනවලු ඊළඟ දවසේ ස්කා සිම්බවත් එක්කගෙන ගමනක් යනවා එතන පොළොවේ යටින් යන තැනක් වගේ ස්කා කියන විදියට මෙතනටලු හැම සිංහෙක්ම යාලගේ ගෙරවිල්ල හදාගන්න එන්නේ මෙහෙම කියලා සිම්බව එක තැනකින් තියලා ස්කා එතනින් යන්න යනවා මෙතන හයිනලා වගේකුත් ඉන්නවා මොකක්ද මේ ස්කා කරන්න යන්නේ ටික වෙලාවක් සිම්බා මෙතන ඉන්නකොට එයාට ලොකු සද්දයක් ඇහෙනවා ඒත් එක්කම පොළොව හෙල්ලෙන්නත් පටන් ගන්නවා මෙන්න ඒත් එක්කම ගෝනු රංචුවක් සිම්බා ඉන්න පැත්තට දුවන් එන්න පටන් ගන්නවා හයිනලා තමයි මේ වැඩේ කරලා තියෙන්නේ සිම්බට ගෝනුත් එක්ක දුවන්න බෑ කොල්ලා එතන තිබ්බ පාස් කණ්ඩියකට මුවා වෙනවා ස්කා ඉක්මනට ගිහලා මුෆාසට කියනවා ගෝනු ටික කුලප්පු වෙලා සිම්බත් එයාලගේ මැද කියලා මේක ඇහුව මුෆාසත් ඉක්මනට ඒ පැත්තට දුවන්න පටන් ගත්තා සිම්බා කොහොම හරි දුවලා දුවලා ගිහලා එතන තිබ්බ කොටයක් උඩට නැග්ගා හැබැයි ඒකේ වැඩි වෙලා නම් ඉන්න බැරි පාටයි. වෙලාවට මුෆාසා මෙතෙන්ට එනවා. එයා සිම්බව අරන් ගිහලා කණ්ඩියක් උඩින් තියනවා. මුෆාසා ගොන්නුන්ගේ වැදිලා ආයෙත් පල්ලෙහාට වැටෙනවා. හැබැයි කොහොමරි මුෆාසා ගොන්නුන්ගෙන් බේරිලා කඳ උඩට නගින්න පටන් ගන්නවා. මුෆාසා කඳ උඩටම අමාරුවෙන් නැග්ගා. අන්තිම තැන ස්කා ඉන්නවා. මුෆාසා ස්කාට කියනවා යව උඩට ගන්න කියලා. හැබැයි ස්කා එක කරන්නේ නැහැ. මුෆාසාව ආයෙත් පල්ලෙහාටම තල්ලු කරලා දානවා. සිම්බ දකින්නේ තාත්තා වැටෙනවා විතරයි. එයා හයියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ගෝනුටි ගියාට පස්සේ සිම්බ යනවා තාත්තාව හොයාගෙන. හැබැයි පරක්කු වැඩි. මුෆාසා මේ වෙනකොටත් මේ ලෝකේ දාලා යන්න ගිහිල්ලා. සිම්බ හයියෙන් කෑ ගහනවා උදව් කරන්න කියලා. සිම්බා ඊට පස්සේ ගිහිල්ලා එයාගේ තාත්තට ගුලි වෙනවා හරිම දුකෙන්. මේ වෙලාවේ මෙතෙන්ට එනවා ස්කා. එයා ඇවිල්ලා හැම වරදක්ම සිම්බාගේ පිටින් දානවා. තාත්තා මැරුණේ එයා හින්දා කියලා. ඊට පස්සේ සිම්බාව බය කරනවා මෙහෙම් පැනලා යන්න ආයේ කවදාවත් මේ පැත්තට එන්න එපා කියලා. සිම්බත් මේකට බය වෙලා දුවන්න පටන් ගන්නවා. ස්කා ඊට පස්සේ හයිනලව යවනවා සිම්බාවත් මරලා දාන්න කියලා. සිම්බා හෙන අමාරුවෙන් හයිනලගෙන් බේරලා ගිහිල්ලා කන්දකින් පල්ලෙහාට වැටෙනවා. හයිනලා හිතන්නේ පැටියා පහළට වැටිලා මැරෙන්නේ නැති කියලා. හැබැයි සිම්බා මැරිලා නැහැ. එයා කැලේ අතහැරලා දාලා වේගෙන් දුරකට දුවන්න පටන් ගන්නවා. ස්කා ගිහින් රැළේ අනිත් අයට මුෆාසගේ සිම්බගේ මරණය ගැන කියලා රජකම එයාගේ අතට ගන්නවා. ඒ විතරක් නෙමේ හයිනලත් මෙතෙන්ට ගෙන්නනවා. දැන් එයාලට ඇති තරම් දඩයම් කරන්න පුළුවන්. සිම්බා දැන් යන්නේ කොහෙද කියලාවත් හිතාගන්න බැරුව කල්පනා කර කර ඔහේ ඇවිදිනවා. මෙයා දවස් ගානක් බඩගින්නේ ඇවිදලා ඇවිදලා එක තැනක වැටෙනවා. සිම්බව දැක්ක ගිජුලිහිනියොත් එයාගේ වටේට එකතු වෙන්න පටන් ගත්තා. හැබැයි සිම්බගේ වෙලාවට මෙතෙන්ට එනවා වල්ලූරෙකුයි මුගටියෙකුයි. පොඩ්ඩක් පිස්සු ඩබලක් වගේ. දෙන්න සිම්බට ලං වෙලා බලනවා. ළඟට ගිහිල්ලා චෙක් කරලා බලනකොට මුගටිය දැනගන්නවා මේ ඉන්නේ සිංහයෙක් කියලා. පොර බය වෙලා දුවලා දුවලා ගිහිල්ලා හැංගෙනවා. හැබැයි ඌරා කියනවා බය වෙන්න දෙයක් නැහනේ. ඒ ඉන්නේ සිංහ පැටියෙක් නේ කියලා. තව ඌරා කියනවා අපි ආව තියාගමු කියලා. ඌරා යාව බලා ගන්නලු. මොකද සිම්බා ලොකු වුණාම එයාලගේ පැත්තට වැඩ කරයි කියලා. ඔන්න ඒ වැඩේට නම් මුගටියත් කැමති වෙනවා. එතකොටම සිම්බත් නැගිටිනවා. අර ඩබල කියනවා ඒ දෙන්නලු සිම්බගේ ජීවිතේ බේරුවේ. හැබැයි සිම්බට ඒව වැඩක් නැහැ. එයා තාමත් ඉන්නේ දුකෙන්. මෙයාලා දෙන්න සිම්බව එක්කන් යනවා එයාලගේ කැරේට. මේක හරිම ලස්සන කැලෑවක්. මෙයාලා සිම්බට කුරු මිනිව කන්නත් පුරුදු කරනවා. නැත්තම් එයාලවනේ මරන් කන්නේ. සිම්බට ටිකෙන් ටික එයාගේ ප්‍රශ්න අමතක වෙලා සතුටින් මේ දෙන්නත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්නවා. සිම්බත් මෙහෙම ටිකෙන් ටික ලොකු වෙලා
තාත්තා වගේම හැඩි දැඩි සිංහෙක් වුණා. එතකොට ස්කා දැන් මොනව කරනවද? එයා හයිනලත් එක්ක එකතු වෙලා කැලේ සත්තු ඔක්කොම සීමාවක් නැතුව දඩයන් කරනවා. නාලත් දැන් ලොකු කෙල්ලෙක්. සාසු මේ වෙලාවේ මෙතෙන්ට අවිලා කියනවා කැලේ තියෙන අනතුරුදායක තැනක හයිනලා ඔක්කොම සත්තු ටික දඩයන් කරනවා කියලා. හයිනලා සාසුව දැකලා එයාව එලවලා දානවා. ස්කාත් මේ වෙලාවේ මෙතෙන්ට එනවා. හැබැයි නාලට මේක හරියන්නේ නැහැ. එයා කියනවා මේකට මොකක් හරි දෙයක් කරන්න ඕනි කියලා. හැබැයි රජින ඒකට කැමති නැහැ. මොකද එයාලගේ නායකයා ස්කා නිසා ඉවසලා වැඩ කරන්න ඕනලු. ඒත් එක්කම ෂෙන්සි ඇවිල්ලා කියනවා රජිනට ස්කා කතා කරනවා කියලා. ස්කා කියන්නේ සරාබිට එයාගේ රජින වෙන්න කියලා. හැබැයි සරාබි ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා කියනවා. ස්කා කියනවා එයාගේ රජින වෙන්න කැමති නැත්නම් කට්ටියටම වෙන්නේ හයිනල කෑවට පස්සේ ඊතුරු වෙන කෑම ටික කන්න කියලා. හයිනලා එතකොටම ගිහිල්ලා කෑම ටික ඔක්කොම කාලා දානවා. ඔන්න දැන් ටිකෙන් ටික රෑ වුණා. නාලා අම්මලටත් හොරෙන් මෙතනින් පැනලා යන්න හදන්නේ. එයා හයිනලටත් හොරෙන් කන්දෙන් පල්ලයට හිමීට බහින්න පටන් ගත්තා. එහෙම යනකොට එයාට හම්බෙනවා සාසුව. සාසුව අහනවා ඔයා මේ මොකද්ද කරන්නේ කියලා. නාලා හදන්නේ මෙහෙන් පැනලා ගිහිල්ලා උදව් හොයන් එන්න. හැබැයි ස්කාට මෙයාගේ සුවඳ දැනෙනවා. ස්කයික්මන්ට කන්දෙන් බැහැලා මෙයා ඉන්න පැත්තට එන්න පටන් ගත්තා. නාලා ළඟට කිට්ටු වෙනකොටම සාසු ඇවිල්ලා ස්කාව තරහ ගස්සලා එයාගේ පස්සෙන් ගෙන්න ගන්නවා. නාලාට චාන්ස් එක හම්බුන වෙලාවේ ඉක්මන්ට එයා කන්දෙන් ඈතට දුවන්න පටන් ගත්තා. දැන් අපි ආයෙත් යමු සිම්බා ඉන්න කැලේ පැත්තට. වෙනදා වගේම ලස්සන දවසක් ගෝණිකුත් උන්න නිදහසේ වල්කකා ඉන්නවා. හැබැයි මෙන්න එකපාරටම ගොනා ඉන්න පැත්තට සිංහෙක් පයින්නවා. ඒ පැන්නේ ගෝණා වල්ලන්න නෙමෙයි සමනැල්ලු වගේක් අල්ලන්න. මේ වෙන කවුරුත් නෙමෙයි අපේ සිම්බා. හොර සත්තු මරන් කන්නේ. හැබැයි ඉතින් සත්තු මෙයාට බයයි. මොන වුණත් සිංහෙක්නේ. මෙයා ඉතින් කන්නේ පොඩි පොඩි කුරුමිනියෝ තමයි. මෙයා ඉතින් ඉන්නේක අනිත් සත්තුන්ටත් ගොඩක් වාසි. කොච්චර සතුටින් හිටියත් සිම්බාගේ හිතේ පොඩි කනගාටුවකුත් තියෙනවා. සිම්බා කල්පනා කර කර ඉන්න අතර එයාගේ බූල් ටික කුලඟේ පාවෙලා ගිහින් ඒක වතුරකට වැටිලා ඒක දිගේ ගිහින් කුරුල්ලෙක් ඒක දැකලා එයාගේ කූඩුවට අරන් ගිහිල්ලා කූඩුවෙනුත් ඒක බිමට දාලා ඊට පස්සේ ඒක ජිරාෆ් කෙනෙක් කාලා ජිරාෆ් මල පහ කරනකොට ඒකත් එක්ක බිමට වැටිලා ඒ මල පහ කුරුමිනියෙත් තල්ලු කරන් ගිහිල්ලා ආයෙත් ඒක හුළඟේ පාවෙලා ගිහින් කූඹි ටිකකුත් අරගෙන ගිහින් අන්තිමේට නතර වෙන්නේ අර වඳුරා ළඟ. අම්මෝ ඒක ගියපු දුරා. ඒකෙන් වඳුරා දැනගන්නවා සිම්බා තාම ජීවතුන් අතර කියලා. මේ අස්සේ අපේ ඌරයි මුගටියයි දෙන්න කැලේ සත්තු ටිකකුත් එකතු කරගෙන සින්දුවක් කිය කිය හරිම ජොලියෙන් කැලේ ඇවිදැවිද ඉන්නවා. මෙන්න එක පාටම නාල කොහෙදෝ ඉඳන් මෙයාලගේ ඇඟට පයින්නවා. සත්තු ටික හතර අතේ දුවන්න පටන් ගත්තා. හැබැයි නාල පන්නන්නේ ඌරගේ පස්සෙන්. ආ කියන්න බැරි වුණානේ මේ ඌරගේ නම පුම්බා. හොඳේ පුම්බා දුවන් දුවන් ගිහිල්ලා එක තැනක ඉර වෙනවා. නාලත් වේගෙන් මේ පැත්තට දුවන් ඉනවා. හැබැයි එක පාටම සිම්බා පැනලා නාලව බිම දා ගන්නවා. මේ දෙන්න මෙහෙම ගහ ගන්න අතරේ සිම්බා දැනගන්නවා මේ ඉන්නේ නාලා කියලා. සිම්බා නාලා කියලා කතා කරාම නාලත් දැනගන්නවා මේ ඉන්නේ සිම්බා කියලා. නාලට විශ්වාස කරන්නත් බෑ සිම්බා තාම ජීවත් වෙනවා කියලා. දෙන්නටම පට්ට සතුටුයි. නාලා කියනවා සිම්බට ආයෙත් ගෙදර එන්න කියලා. හැබැයි සිම්බා ඒකට කැමති නෑ. එයා කියන්නේ මේක තමයි එයාගේ ගෙදර කියලා. සිම්බා ඊට පස්සේ මුළු කැලේම නාලට පෙන්නනවා. පෙන්නනවා විතරක් නෙමෙයි දෙන්න විනෝදත් වෙනවා. නාලා ඊට පස්සේ කියනවා ස්කා කැලේට කරපු දේවල් ගැන. හැබැයි සිම්බා ඒ දේවල් අහන්නේ නෑ. එයා කොහොමත් කැමති වෙන්නේ නැහැ අපව ගෙදර යන්න. නාලටත් තරහ ගිහිල්ලා එතනින් යන්න යනවා. සිම්බා මේක ගැන කල්පනා කර කර කැලේ ඇවිදිනකොට එයාට හම්බෙනවර වඳුරව. ඒ වඳුරා සිම්බත් එක්ක කතා කර කර එයාගේ පස්සෙන්ම යන්න පටන් ගත්තා. වඳුරා එකපාරටම සිම්බාගේ ඉස්සරහට ඇවිල්ලා සිම්බට කියනවා මං ඔයාගේ තාත්තව දන්නවා කියලා. ඒ වගේම ඔයාගේ තාත්තා තාමත් ජීවත් වෙනවා. මගේ පස්සෙන් එන්න කියලා. සිම්බටත් ඒක හිතා ගන්න බැරුව වඳුරගේ පිටිපස්සෙන් දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් දෙන්න දුවන් දුවන් ගිහිල්ලා එක තැනක නැවතුණා. ඒ වතුර වලක් ළඟ සිම්බට කියනවා ඒ වතුර වලෙන් ඇතුල බලන්න කියලා. ඒකෙන් පේන්නේ සිම්බවනේ. වතුර කියන්නේ තාත්තා ඉන්නේ සිම්බගේ ඇඟ ඇතුලේ කියලා. වතුර දිහා බලන් ඉන්නකොට එක පාටම සිම්බට තාත්තගේ කටහඬ ඇහෙන්න පටන් ගන්නවා. එක පාටම යාගේ රූපේ අහසේ මැවිලා සිම්බට එයා කවුද කියන එක මුෆාසා තේරුම් කරලා දෙනවා. මේක ඇහුව සිම්බා වේගෙන් ආයෙත් කැලේ පැත්තට දුවන්න පටන් ගත්තා. එයා දුවන්නේ ආයෙත් යාගේ ඇත්ත ගෙදර පැත්තට. මෙයාට අතරමඟදී නාලවත් හම්බෙනවා. ඊට පස්සේ දෙන්නම එකට ගෙදර දුවන්න පටන් ගත්තා. දුවලා අන්තිමේට යාලගේ කැලේ ළඟට ආවා. සිම්බා හදන්නේ දැන් ස්කාගෙන් එයාගේ රජකම ආපහු ගන්න. සාසුත් මෙතෙන්ට එනවා. එයාටත් ගොඩක් සතුටුයි සිම්බව දැක්කාම. ඒ ඇස්සේ පූම්බයි මුගටියයි දෙන්නත් ඇවිල්ලා සිම්බගේ උදව්වට. දැන් මෙයාලා හයිනලවත් පහු කරගෙන කන්ද ළඟට යන්න ඕන. අමාරු වැඩක්. අමාරුයි කියලා නොකර ඉන්නත් බෑනේ. කට්ටියම බැස්ස වැඩේට.
දැන් ඔන්න ඉතින් හයිනලව මෙතනින් වෙන පැත්තකට අරගෙන යන්න ඕන. ඒකට තෝරගන්නේ පුම්බව. මොකද කොල්ලට හයියෙන් දුවන්න පුළුවන් නේ. ඊට පස්සේ දෙන්න ගිහිල්ලා හයිනලව අවුස්සනවා. හයිනලත් මේ වැඩේට අහු වෙලා දෙන්නගේ පස්සෙන් පන්නන්න පටන් ගත්තා. අනිත් කට්ටියත් ඔන්න දැන් කන්ද පැත්තට යන්න පටන් ගත්තා. වඳුරත් මේක දැකලා එයාගේ ගහේ හංගලා තිබ්බ යෂ්ටියක් එලියට ගත්තා. මේ දේවල් වෙන ඇස්සේ ස්කා සරාබියෝ එයාගේ රැජින කරගන්න හෙන්නගේමක් දෙනවා. හැබැයි සරාබි නම් ඒකට පොඩ්ඩක්වත් කැමති නැහැ. මේකට ස්කාට තරහ ගිලා සරාබිට ගහන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙතෙන්ට එනවා අපේ සිම්බා. ඇවිල්ලා හයියෙන් කරවනවා. ස්කා හිතන්නේ මුෆාසා ඇවිල්ලා කියලා. සිම්බා ඉක්මනට එයාගේ අම්මා ළඟට දුවගෙන යනවා. සරාබි නම් දැනගන්නවා මේ ඉන්නේ සිම්බා කියලා. සරාබිට විශ්වාස කරන්නත් බෑ සිම්බා තාම ජීවත් වෙනවා කිව්වහම. හැබැයි ස්කා කැමති වෙන්නේ නැහැ සිම්බාට රජකම දෙන්න. මෙතන ඉන්න හැමෝම සිම්බත් එක්ක එකතු වෙනවා ස්කාවයි හයිනලවයි පන්නලා දාන්න. හැබැයි ස්කා මෙතෙන්ට ආයෙත් ඇදලා ගන්නවා මුෆාසව මැරුවේ සිම්බා කියලා. ඒකෙන් සිම්බට එයා ගැන තිබ්බ විශ්වාසය ටිකෙන් ටික නැති වෙලා යනවා. මේකෙන් ප්‍රයෝජනය ගත්ත ස්කා සිම්බාව බය කර කර කඳ අයිනටම අරගෙන ගියා. සිම්බත් පස්සෙන් පස්සට ගිහිල්ලා කඳුනුත් පල්ලෙහාට වැටෙන්න හදනවා. මේ වෙලාවේ එතන තිබ්බ ගහකට අකුණක් ගහලා ලෝකු ගින්නක් මෙතන ඇවිලෙනවා. ස්කා සිම්බා ළඟට ඇවිල්ලා රහසින් කියනවා මුෆාසව මැරුවේ එයා කියලා. සිම්බාට එතකොට මතක් වෙනවා එදා වුණ සිද්ධිය හරියටම. සිම්බා ඉක්මනට ස්කාගේ මූණත් හපාගෙන කන්දෙන් උඩට එනවා. උඩට ඇවිල්ලා හයියෙන් කෑ ගහනවා තාත්තෝ මැරුවේ ස්කා කියලා. හැබැයි ස්කා හයිනලට කියනවා සිම්බා මරලා දාන්න කියලා. හයිනලත් වේගෙන් සිම්බා ඉන්න පැත්තට දුවන් එන්න පටන් ගත්තා. සිම්බාට තනියම යාළත් එක්ක හැප්පෙන්න අමාරුයි. අනිත් සිංහයෝ ටිකත් මේ වෙලාවේ සිම්බාගේ උදව්වට එනවා. ඒ විතරක් නෙමේ සාසුත් එයාට පුළුවන් විදියට සටන් කරනවා. වඳුරත් මේ සටන්ට එකතු වෙනවා. පොම්බත් දෙසි නෑ ඔළුවෙන්මයි ගහන්නේ. ඔක්කොලාම එකතු වෙලා හයිනලව පන්නලා දැම්මා. සිම්බා දකින්න මේ වෙලාවේ ස්කා මෙතනින් පැනලා යනවා කියලා. කොල්ලා ඉක්මනට ඒ පස්සෙන් දුවන් ගිහිල්ලා පොරව අල්ල ගන්නවා. සිම්බා කියනවා දැන් හැමදේම ඉවරයි යටත් වෙන්න කියලා. හැබැයි ස්කා ඒත් නවතින්නේ නෑ. ආයෙත් සිම්බා එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. රණ්ඩුව ගොඩක්ම දරුණුවට යනවා. රණ්ඩු අන්තිමේට සිම්බා ස්කාව අල්ලලා දානවා කන්දෙන් පල්ලෙයට. ස්කා කෙලින්ම ගිහිල්ලා වැටෙන්නේ ගින්දර උඩට. හැබැයි ස්කා ඒකනුත් බේරිලා එළියට එනවා. ඒත් හයිනලගෙන් නම් එයාට ගැලවීමක් හම්බෙන්නේ නැහැ. හයිනලා ටික එකතු වෙලා ස්කාව මරන් කනවා. වැස්සකුත් වැටිලා ගින්නත් එහෙම්මම නිවිලා යනවා. සිම්බා යනවා ඒත් එක්කම කන්ද මුදුනට. දැන් කැලේ රජතුමා සිම්බා. මේ දේවල් වෙලා ටික කාලයකට පස්සේ ආයෙත් කැලේ සත්තු ඔක්කොම කන්ද ළඟට එකතු වුණා. සිංහ පවුල දෙක තුන අලුත් සමාජිකයව බලන්න. ඒ සිම්බගේ ඉනාලගේ පුංචි සිංහ පැටියා කැලේ අනාගත රජතුමා. එතනින් මේ ලස්සන කතාව ඉවර වෙනවා. තවත් මේ වගේ ලස්සන කතාවකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.